විශ්වවිද්‍යාල පනත් කෙටුම් පත්‍ර විරෝධය පළ කරමින් ජනතාවාදී බුද්ධි මණ්ඩපය උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. ඒ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අසලයි. මෙම උද්ඝෝෂණය නතර කිරීමට නියෝගයක් නිකුත් කරන්නයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතාගෙන් ඉල්ලීමක් කළා. මහේස්ත්‍රාත්වරයා ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ කොවිඩ් වසංගත තත්ත්වය උපයෝගී කරගනිමින් උද්ඝෝෂණ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වැළැක්විය නොහැකි බවයි. ජාති ආගම් කුල මල පන්ති ભેද වාද ભેද පක්ෂ ભેද නොතක මේ රටේ නිදහස් අධ්‍යාපනය සුරක්ෂා කරන ඒ දෙවන්ත ගමන අපි බ්‍රහස්පතින්දට ක්‍රියාත්මක කරමු. මේ අතර තමන්ට ජීවිත තර්ජනයක් ඇතැයි පවසමින් ලංකා ගුරු සේවා සංගමේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. විශේෂයෙන්ම කොරියාවේ සිට මාව මහමග මරා දමන බවට දුරකථන ඇමතුමක් දෙනවා. ඒ වගේම ලංකාවේ දුරකථන ඇමතුම් දෙකකින් මට තර්ජනය කරන එකක් මරණ තර්ජන අනිත් එක මේ සටන දිනන්න දෙන්නේ නැහැ කියලා තර්ජනය කරනවා. ළමයි නැති ඉස්කෝලට බලහත්කාරයෙන් කැඳෙව්වා. ඒ නිසා අධ්‍යාපන ලේකම්වරයාගේ මේ චක්‍රලේඛනය අලු යම බිඳු කෙළ පිටක් මේ श्री लंका पोदुजन अध्यापन सेवा संगमे सभापति वसंता हंदपानगोड महात्म्य चक्रलेकेट अणुव पासल वर्ल्ट एन्नै गुरु विदुहल्पति वरुंगेन इल्ला सिटिनवा अद दवसतुल इदिरिपात करन कैबिनेट पत्रिकावेन निसि विसनुम लबुने नतिनम दिव इने सिव दिसिन गुरु विदुहल्पति वरुन कोलंबट कैंदवन बव वृत्तीय समिति अवधारणय करनवा अपि अनिवार्यम अतर वेनिदा रटपुराम गुरुवरु අම බද්දෙම අපි රත පෙළපාලියකින් අපි ජනාධිපති කාර්යාලය දක්වා අපි එනවා කියලා අපි කියන්න කැමතියි. මේ වැටු ප්‍රශ්නය තවදුරටත් ඉදිරියට ගෙන යන්නට ආණ්ඩුව වෙට්ටු දමමින් වංගු දමමින් ඊයගත වූ ක්‍රියාමාර්ග වැනි ලේඛන ඉදිරිපත් කරමින් අනියම් තර්ජන කරන්නට ආණ්ඩුව උත්සාහ ගන්නවා නම් අපි ඊට එරෙහිව ශක්තිමත්ව මුහුණ දෙන්නට සූදානම්. ගුරු භවතුන්ගෙන් පාසල් වලට ගිහිල්ලා මේ පාසල් විවෘත කිරීම සඳහා අවශ්‍ය පෙර සූදානම් කටයුතු වලට යෙදෙන්නේ කියන ආයාචනය තමයි මා ඉතාමත් කාරුණිකව අධ්‍යාපන අමාත්‍යවරයා හැටියට අපේ ගුරු භවතුන්ගෙන් හා අනධ්‍යන කාර්ය මණ්ඩල සමාජිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ. මේ අතර කොතලාවල විශ්වවිද්‍යාල පනත වහා හකුලා ගන්නයි මෙරට ප්‍රවීණ සහ ජනප්‍රිය කලාකරුවන් අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඉල්ලා සිටියා. අපිට සිද්ධ වෙන්නේ ඥාන ගවේෂණය වෙනුවට යම් ආකාරයකට ගොඩනැගිල්ලකට අවශ්‍ය ගඩොල් සකස් කිරීම වගේ විද්‍යාර්ථීන් ප්‍රජාවක් සහ අනාගත වෘත්තීන් සහ අනාගත ඡන්දදායකින් හැදීමේ අවධානමකට පාත්‍ර වෙන. දැන් මේ කිසිම ආණ්ඩුවක් මේ 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 අපිට ආදරේ නැහනේ. දැන් මේක ගෙනාවේ යහපාලන ආණ්ඩුව 2018. හරි. එතකොට දැන් 2021 අපහු දැන් ඒකට විරුද්ධ වෙච්ච කට්ටියම අපහු ගේනවා. හරිද? ඒ කියන්නේ මේ කිසිම කවුරුවත් මේ හොඳ කට්ටිය නෙමෙයිනේ. ආණ්ඩුව ඔක්කොම අපිට මේ ජනතාවට කෙලවන්නේ හදන්නේ. මේ අතර අදත් දිවයින පුරා උද්ඝෝෂණ පැවැත්තුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.